පහන් සිතුවිලි අවදි වෙලා ආදරණීය හැඟුම් උද්දීපනය වෙලා නංගිට ඉන්න තැන අමතක වුණා. විනිශ්චය මණ්ඩලයේ විනිශ්චයකාරවරියක් කියන එක අමතක වෙලා නංගිට ආදර හැඟුම් පහල වෙලා මාවයි අපේ ශ්චාව පල්ලිවයි පොඩ්ඩක් බයිට් එකටත් ගත්තා. මොකද චාප හිතෙන්නේ මුලින්ම කියන ඕන චාප මල්ලි කියන එක හරියන්නේ වැඩි වචනේ චාප හරි නිකන් චාප ඇත්තටම මේ මොකද උනේ ඇත්තටම ඇත්තටම මේ ඒකෙත් හැටි බලන්න දැන් මේ උමාරියාගේ ගීතේ මම මීට කලින් අහලා තිබ්බේ නැහැ. හැබැයි දැන් මේ නුවන්දිකා ගායනා කරපු විදිහට හරි මේක සිම්පල් වචන මේ සංගීතය හරිම සිම්පල් මම නිකන් වශී වුණා. වශී වෙලා මම මේවත් ඇත්තටම නුවන්දිකා ලස්සන කොල්ලො දෙන්නෙක් දෙපැත්ත හිටියා නම් නේද? මම කල්පනා මේකයි හරි ලස්සන නැති කොල්ලො දෙන්නෙක් ඉඳලා ඔහොම නම් ලස්සන කොල්ලො දෙන්නෙක් ඉඳලා මෙතන ජෝකි නැටයි කතාව නියමයි හරි නේ පව්වනේ නුවන්දිකා ඇත්තටම මේ ඒ වගේ ඇත්තටම අපි තුන්දෙනාම හරිම සතුටින් මෙතන හිටියේ ඔයා ඒතන ලස්සනට මේ ගීතය ගායනා කරපු හින්දා. මොකද අපි හොඳට අහගෙන හිටියා මේ මොන දේවල් කරත් හොඳට අහගෙන හිටියා. ඉතින් ඒ සතුට වැඩිකමර තමයි එහෙම දේවල් වුනේ. මේ කටහඬට මම එදත් ආදරය කරා අදත් ආදරය කරනවා. මේ ඔයාට තියෙන හරි වටිනා කටහඬක් මේක රැක ගන්න පුතා ඉදිරියට මේ යන්න මම ගොඩක් ආදරෙන් මේ දේ කියන්නේ හරිම ලස්සනයි. බොහොම ස්තුතියි මඩෝ. මං හිතන්නේ නුවන්දිකා ගොඩක් දෙයක් මට එකතු කරන්න නැහැ. මං හිතන්නේ සර් සහ මැඩම් මං හිතන්නේ ඔයාගේ ගීතය හරියට තක්සේරු කරා. මේ අර හරි සොෆ්ට් පටන් අරගෙන ඊට පස්සේ ගීතේ විවිධ ස්වරස්ථාන වලට යනකොට හඬ උස් පහත් කිරීම එම සාර්ථකව කරා කියලා මමත් විශ්වාස කරනවා. ඔබගේ ගායනය නිසා මේ අමන්දානන්දයට පත් වුණ සෑම් ඒකටත් ස්තුතිවන්ත වෙනවා. ඔයාට ගුඩ් පර්ෆෝමන්ස් හොඳ තරඟකාරී අභියෝගාත්මක ගායනයක් කියලා මාත් විශ්වාස කරනවා. ඔයාලා සුබපතනවා ඊළඟ වටයකට යන්නට අවස්ථාව ලැබෙන්න කියලා. නුවන්දිකාට විතරක් නෙවෙයි අපේ ප්‍රේක්ෂකයන්ට පවා ඒක දැන් වැටහිලා අවසානයි අය කියන්න ඕනේ නෑ. නුවන්දිකා ඉතාමත් රසට ගීතය ගායනා කළා. ඒ ගීතය අර සීමාවෙන් ඔබ්බට ගිපු ගීතයක්. ඒ කියන්නේ අපේ ගීතයක තිබිය යුතු ගුණාංග තියෙනවනේ. තාක්ෂණික මෙවලම් තියෙනවනේ. ඒ සියල්ලක්ම සම්පූර්ණ කරලා එතනින් එහාට ගියාම තමයි මේ වගේ හැඟීම් මතුවෙන්නේ. අපිට විතරක් නෙමෙයි ප්‍රේක්ෂකයන්ටත් ඒ දේම දැනෙනවා. ඒක නිසා නුවන්දිකා සාර්ථකව සියලුම දේම ජයගත්තා කියන එක කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන්. දුවට හෙට රාත්‍රියේ ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.